ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදමත් සුබෝදසන. අද දින දවසේ සිතුවිල්ල ඔබත් සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කීපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ දේව දරුවෙකු වූ ඔබ දිලින්දන්සා යාචකයන් සුළු නොකරන්න. බයිබල් පදේ ශුද්ධ මතෙව් 25:40 සැබවක් නුඹලාට කියමි. මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් නුඹලා ඒක ගලවුද ඒක කලේ මටයයි කියනසේක. මේ උදෑසන අපි ටික මොහොතක් මෙනෙහි කරමු. සිනේවන්ත කිතුණුවනි, ආත්මික ප්‍රඥාවෙන් පෝසත්ව ජීවනයේ ඔටුන්න වෙත පිපාසයෙන් දිව යන ඔබට ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් දිලිඳුන්ටත් යාචකයන්ටත් තම සහෝදරයන්ටත් මෙන් සලකන්නට ධර්මිෂ්ඨ වූ දිව්‍ය ප්‍රේමයෙන් පිරි අදවතක් ඇතිවේවා. තවද ලොවේ මනුෂ්‍යයන්ට තම කැමැත්ත මත ලබාගත නොහැකි නමුත් නොසිතන මොහොතක ඔබට ලැබුණු මෙම ජීවනයේ ගැන වඩාත් සැලකිලිමත්ව එම වර ප්‍රසාදය ප්‍රවේසම් කරගන්න. ඇයිදයත් පියාණන් වහන්සේගේ ප්‍රසන්නතාවය අනුව ලැබෙන ජීවනයේ නැමැති ඔටුන්නට ඔබට ඉමිකම් කීමට නම් ශුද්ධ මතෙව් 25:35-40 දේව වචනයට අනුව ජීවත් වීම අත්‍යවශ්‍ය කරුණකි. කිතුණුවනි, ඔබ ආත්මික දරුවෙකු වූවද ඔබගේ හදවතට එකඟ නොවන අයුරින් අසරණ යාචකයන්ගේ හා දිලින්දන්ගේ ඉල්ලීම් කෝපෙන් ඉවත දමමින් ඔවුන්ට පහත් ලෙස සලකන අයුරු ඔබ දැන් මතක් කරගන්න. එසේනම් ඔබ පසුතැවිලි වී දෙව් සමිඳුන්ගෙන් සමාව ලබා ගන්න. ඔබ ප්‍රතිලාභ නොලබා සැබෑ සිතින් ඔවුන්ට දෙන්න. මන්ද මාගේ ප්‍රේමවන්ත සහෝදරයනි, අසන්න, ඇදහිල්ලේ ධනවත් වන පිණිසත් තමන් වාසිට ප්‍රේම කරන්නන්ට පොරොන්දු රාජ්‍යයේ උරුමක්කාරයන් වන පිණිසත් දෙවියන් වහන්සේ ලෝකයේ දිලින්දන් තෝරා නොගත්සේක්ද? නොමුත් නුඹලා දිලින්දාට අගෞරවය කළහුය කියා යාකොබ් 2:5 ලියා ඇති බැවින් ඔබ එසේ කරමින් දෙවිදුන් ඉදිරියේ වැරදිකරුවෙකු නොවන්න. කිතුණුවනි, යේසුස් සමිඳුන් ඔබගේ නිවසට පැමිණි විට ඔබ කුමක් කරන්නේද? ඔබ අනිවාර්යෙන්ම මාර්තා මෙන් ඇසිරෙනු ඇත. නමුත් යාචකයෙකු ඕ දිලින්දකු ඔබගේ නිවසට පැමිණි විට ඔබ ඔවුන්ව එපා කරනු ඇත. එසේනම් ඔබ ප්‍රවේසම් වන්න. තවද සමහරුන් ප්‍රසිද්ධ වීමට මුදල් පරිත්‍යාගයන් හා දන් දීම ආදී ධර්මිෂ්ඨ ක්‍රියා කරයි. ඒවා දෙවිඳුන් ඉදිරියේ ප්‍රසන්න නැත. එම නිසා ඔබ දිලින්දන්ට හා යාචකයන්ට නොමසුරු සිතින් රහසින් දන් දෙන්න. එවිට ඔබගේ සිත දකින දෙවිඳුන් අද දෙගුණයකින් ඔබට ආශිර්වාද කරනසේක. අද දින උදෑසන ඔබට ලැබෙන අභියෝගය, ඔබත් කිතුණුවෙක් නම් යාචකයන්ට දිලින්දන්ට ප්‍රේමයෙන් සැලකීම ඔබගේ යුතුකමයි. එම නිසා ඔබ එවන් යාචකයන් ඕ දිලින්දන් දුටු විට ආක නොබලා ඔවුන් හට පීඩවන්න. අන් අයට පෙනීමටවත් නමක් දිනා ගැනීමටවත් තවත් කෙනෙකු ඔබගේ ග්‍රහණයට ගැනීම පිණිසවත් අසරණ අයට පීඩ නොවන්න. මන්ද ඔබ අසරණයන්ට පීඩවන්න අවශ්‍ය මුළු අදවතින්ම. ඔබේ වපුරන දේ නොමසුරුව වපුරන්න. එවිට දෙවිඳුන් ඔබ ගැන ප්‍රසන්න වී ඔබට සිතාගත නොහැකි ලෙස ආශිර්වාදෙන් පුරවනසේක. එම නිසා දේවදරුකු වූ ඔබ දිලිඳු අයව අසරණ අයව සා යාචකයන්ව සුළු කර නොසිතා ඔබගේ අත සැබවින්ම විදහමින් ඔවුන්ට මුළු හදවතින්ම ආශිර්වාදයක් වන්න. මේ උදෑසන අපි යාත්‍නා කරමු. ඔබ දෙනෙක් පියාගෙන මේ උදෑසන සිතන්න. ඔබ කිතුණෙක් වශයෙන් අද දින සිට අසරණ අයට යාචකයන්ට මුළු හදවතින් ආශිර්වාදයක් වෙනවා කියලා
ඒක අන්න අයට පෙන්වන්නටවත් අන්න අය තුල නමක් දිනා ගන්නටවත් නෙමෙයි අපේ අවංක සිතින් සැබවින්ම අන්න අයට ආශිර්වාදයක් වෙමු මන් දුන් වාසය කියන අපි වපුරන දේ තමයි අපි කපා ගන්නට යන්නේ කියලා ඉතින් මේ උදෑසන අපි තීරණයක් ගමු අපි යහපත් දේ වපුරලා අපි මේ දේවල් නොමස්සරුව කපා ගන්නට යනවා කියලා අපි මුළු හදවතින් අපි අන් අයට ආශිර්වාදයක් වෙමු මාගේ යේසුනි මම යාචකයන්ට හා දිලින්දන්ට සැලකීම ඔබගේ පුත්‍රයාණන්ට සැලකීම හා සමාන කොට නොසිතු වෙමි නමුත් රාසින්නා නොමසුරු සිතින් ඔබට ප්‍රසන්න ලෙස මට ඇකියයුරින් ඔවුන්ට උපකාර කිරීමට මම අද අදිටන් කරගනිමි තවද මම ජීවනයේ ඔටුන්න රැකගනිමි යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව දිවිතිය කතා 15:11 නුඹේ දේශයේදී නුඹේ සහෝදරයා වූ නුඹේ දුප්පතාටත් නුඹේ දිලින්දාටත් නුඹේ අත සැබවින් විදහන්නයි නුඹට අණ කරමි ඔබත් කැමති නම් දිනපතා දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්නසා ඔබට ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාත්‍නාවක් යම් උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස්වන 0715888777 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. අද දිනත් මුළු හදවතින්ම අසරණයන්ට පීඨවි දෙවිඳුන්ගේ ආශිර්වාදය ලබා ගන්නා සුබ දවසක් සහ ආශිර්වාදමත් දවසක් වේවා කියා ජීවනදී ඇදිල්ලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.